අඩිය තියෙනකොට විනුබරි දෙන්න පටන් ගන්නවා. සමහර විට කාලයක් යනකම් මේ කෙනාට ඇඟේ පොතේ විඩාවක්. හැම තැන් තැන් වල කළු වැනි ලප ආදිය මතුවීමේ හැකියාවක් තියෙනවා. ඇඟිලි පුරුක් වල හිරිවැටීමක් වේදනාවක් තිබිලා ටික කාලෙක කැරිලා ගියා. මේක මේ වාත රක්ත කියන රෝගී අවස්ථාවේ මූල මුල් එහෙම නැත්නම් පූර්ව අවස්ථාවක්. ජීවිතයේ අඩපණ කරන රෝග රාශියකටම හේතු කාරණා කියනවා. ඒගොල්ලන්ට රිදෙන්නේ කො මේ වලලු කර එහෙම නැත්නම් වැලමිට දන හිස කොට උර හිස බොලට මේ වගේ විශාල සන්ධි එහෙම නැත්නම් ලොකු ශාරීරියේ දින ලොකු සන්ධි තමයි ආශ්‍රය කරන්නේ. දනෙහිම් පහල එහෙම නැත්නම් වැලමිටෙන් පහල නොයෙකුත් ප්‍රතිකාර වලට යොමු වෙනවා. හැබැයි මේක කුෂ්ඨ රෝගයක් නෙමෙයි. දූෂිත රුධිරයේ දූෂිත වාතයේ නිසා නිදිමුම් ඇති වෙන්න පුළුවන්. කොඳු නාරටියත් ආශ්‍රය කරන්න පුළුවන්. ටිකක් බරපතල තත්ත්වයට පත් වෙනවා. ඇවිද ගන්න බැරි තරම් දණහිස වෙනස් වෙලා. මෑත කාලයේ විහිවිච්ච වෛද්‍ය ක්‍රම වලට ප්‍රථමයෙන් බොහෝ වෛද්‍ය ක්‍රම කියන්නේ අපේ ප්‍රථමයෙන් අපේ රටේ දේශීය වෙදකමක් තිබ්බා. පාරම්පරික වෙදකමක් තිබ්බා. අපි මිනිසු නිරෝගීව හිටියා. හොඳට කෑවා, හොඳට බීවා, හොඳට වැඩ කරා. ඉතින් ඒ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන ඉතින් හරි අභාග්‍ය සම්පන්න. මෙවැනි රෝගීන්ට හාතවාරියල්, එතකොට රක්තයේ ශෝධනය වෙන දුම්මැල්ල, කටු කරෝසන, එතකොට කොහොඹ ගහේ මොන දේ කොටස ගත්තත් රුධිරේ හොඳට විරිසිදු කරනවා. සුබ දවසක් හැම දෙනාටම. විශ්වකර්ම නරඹන ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි බොහොම සුවිශේෂී කාරණයක් කතා කරන්නේ පාරම්පරික වෛද්‍ය උදිත සංජීව වෛද්‍යතුමන් එක්ක. වෛද්‍යතුමනි අයිබෝන්, බොහොම ගෞරවයෙන් පිළිගන්න වැඩසටහනට. ඉතින් විශ්වකර්ම අපිට ලැබුණු ප්‍රතිචාරත් එක්ක අපේ උදිත සංජීව වෛද්‍යතුමා අපි නැවත සම්බන්ධ කරගත්තා. මොකද පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයන් ඔස්සේ යමින් අපේ ඔබේ අසනීපවලට රෝගකාරකයන් ප්‍රතිකාර විදි සිද්ධ කරන්නේ කොහොමද කියන දේ කතා කරන්න අපි තෝරාගත්තේ ආතරයිටිස් සම්බන්ධයෙන් කතා කරන්න පහුගිය වැඩසටහනේ එහි දිගුවක් විදිහටයි මේ වැඩසටහන අරගෙන එන්නේ. ඔබට තව තොරතුරු මූලික කරුණු දැන කියා ගැනීමට අවශ්‍ය නම් එතුමත් එක්ක අපි මෑතකදී කරපු පළවෙනි වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්නේ විශේෂයෙන්ම මේ වාත රක්තය සම්බන්ධයෙන්. ආතරයිටිස් පිළිබඳව කතා කරනකොට මෙහි දෙවැනි අදියර විදිහට අපිට වෛද්‍යතුමනි කතා කරන්නට පුළුවන් වාත රක්තය පිළිබඳව. මේක මම හිතන්නේ මේ මට අවබෝධ වෙන විදිහට දැන් ආතරයිටිස් වල දෙවන අදියර මේක ටිකක් ගැඹුරට ගියාම මේ තත්ත්වයටපත් වෙනවා කියලා අපිට යම් විදිහකට හිතන්නට පුළුවන්. එහෙමද වෛද්‍යතුමනි, නැත්නම් මේක වෙනම අධ්‍යයනය කරන්න ඕන කොටසක්ද, කොහොමද? ඔව් දැන් මෙහෙමයි. මම අපි ගිය පාර වැඩසටහනේ සාකච්ඡා කරා ආතරයිටිස්. එහෙම නැත්නම් මේ සන්ධිගත ප්‍රදාහ තත්ත්වයන්, සන්ධි ආශ්‍රිත ප්‍රදාහ තත්ත්වයන්, චලනීය අපහසුතා, ඉදිමීම්, ප්‍රදාහයන්, එතකොට වේදනාවන්, මේවා සම්බන්ධයෙන් ඇතිවන රෝගී තත්ත්ව අපි ආතරයිටිස් කියලා පොදුවේ හැඳින්වනවා. එතකොට ඒක එක් අවස්ථාවක් තමයි අපි පසුගිය වැඩසටහනින් කතා කරේ ආම වාතය කියන රෝගී තත්ත්වය. එතකොට ඒ ආම වාතය කියන රෝගී තත්ත්වය එක් අවස්ථාවක්. ඊළඟට තවත් අවස්ථාවක් තමයි මේ අපි කතා කරන වාත රක්තය කියන අවස්ථාව. එතකොට මට මතක් කරන්න ඕන එක කාරණා, කාමවාතය කියන රෝගී තත්ත්වය මම අපි ඒක මෑත කාලයේදී අපි හඳුන්වන්නේ රුමටොයිඩ් ආතරයිටිස්. ඒකේ සමාන වචනයක් නෙමෙයි. ඒ කියන්නේ දේශීය වෙදකමට හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට බටහිර අපි ගන්නා නම් ඒ හා සමානවම අපි සමාන කරන්නේ නැහැ. ඒකේ සමාන නාමයක් විදිහට අපි කියන්නේ සමාන වචනයක් විදිහට දක්වන්න බැහැ. නමුත් අපිට පොදුවේ අපි හඳුන්වනවා, සරලව හඳුන්වන්න පුළුවන්, ඒක දක්වන්න පුළුවන් ආසන්න වශයෙන් ආම වාත කියන රෝගී තත්ත්වයේ රුමටොයිඩ් ආතරයිටිස්. එතකොට වාත රක්තය කියන අවස්ථාව. එතකොට මේක තවත් අවස්ථාවක්. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි ගාවට එන සමහර රෝගීන් ඉන්නවා. අපි ගාවට නෙමෙයි, සමත් බොහෝ රෝගීන් ඉන්නවා. ඒ රෝගීන්ට උදේ දැන් රාත්‍රියේ නිින්දෙන් පස්සේ උදේ නැගිටලා අඩිය තියෙනකොට විලුඹරි දෙන්න පටන් ගන්නවා. හරිද? මේ විලුඹරි දෙන්න පටන් ගන්න එක කාලයක් තියෙනවා. සමහර විට මේ රෝගීන් නොදැනුවත්කම නිසා හෝ එම නැත්නම් විවිධ සමහර ප්‍රතිකාර පාවිච්චි කරලා ඉතින් ඒක යම් කාලයකට සුව කරගන්නවා. පටන් ගන්න විලුඹරි දෙන එකේ සමහර විට කාලයක් යනකම් මේ කෙනාට ඇඟේ පොතේ විඩාවක්, කියන වැඩක් නොකලත් වැඩක් කළාක් මෙන් විඩාව වෙහෙස මහන්සිය දැනෙන ගතියක් එන්න පුළුවන්. එතකොට සමහර විට තුවාලයක් වුණාම මේ තුවාලේ දැවිල්ල එන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට මේ ඇඟේ දාඩිය දැමීම හෝ නොදැමීම කියන කාරණාව. එතකොට හැම තැන් තැන් වල කළු වැනි ලප ආදී මතුවීමේ හැකියාවක් තියෙන. ඉතින් ওই වගේ අවස්ථාවන් නොසලකා හරිනවා. සමහර විට මේ තවත් ප්‍රධාන අවස්ථාවක් තමයි කාලෙකට ඉස්සෙල්ලා සමහර රෝගීන් කියන මේ ඇඟිලි පුරුක් අතේ හෝ දෙපත් මේ දෙකකුල් එතනකට අපේ පාදවල ඇඟිලි පුරුක් වල හිරිවැටීමක් වේදනාවක් තිබිලා ටික කාලෙක කැරිලා ගියා. සමහරු කියනවා ලුණු වතුරට ලුණු තඹපු උණු වතුරට ලුණු කැට ටිකක් දාලා මද රසණින් කකුල තියාගමු හරි ගියා. එහෙම නැත්නම් ගොරක තඹපු වතුරට කකුල දාගෙන ඉතිහම මේ හරි වුණා. එහෙම නැත්නම් තවත් වෙන ප්‍රතිකාර භාවිතා කරලා වෙන අන්‍ය ප්‍රතිකාර වලින් සුව වුණා කියලා.
හැබැයි පැහැදිලිවම දක්වන්න පුළුවන් මේක මේ වාත රක්ත කියන රෝගී අවස්ථාවේ මූල මුල් එහෙම නැත්නම් පූර්ව අවස්ථාවක් මේ රෝගී තත්ත්වයක් අර අපි කියන ආතරයිටිස් කියන සංදි ස්ථාන ප්‍රදාහයට පත් කරලා ජීවිතයේ අඩපණ කරන රෝග රාශියකටම හේතු කාරණා කියනවා ඉතින් අපි මූලික අධිරේ කතා බහ කරන්න ඉලලා ඉන්නේ ආතරයිටිස් සම්බන්ධයෙන් එහි අනිකුත් කොටසු විදිහට අපි මේ වාත රක්තය පිළිබඳව කතා කරනවා වෛද්‍යතුමනි එතකොට අපිට එතනින් එහාට ගිහිල්ලා මේකේ රෝග ලක්ෂණ පිළිබඳව කතා කරන්න පුළුවන් එතනින් පස්සේ මේක ප්‍රතිකාර විදි කොහොමද සිද්ධ කරගන්නේ මේ මේ කොටස ඇතුළේනේ අපිට මේක කතා කරන්න පුළුවන් ඔබතුමා එතනින් එහාටත් මේ කොටස පිළිබඳව කතා කරනවා නම් වටිනවා ඔව් දැන් සාමාන්‍යයෙන් මේ මේ වාත රක්තය කියන්නේ වචනේ ගත්තොත් එහෙම වාතය දූෂිත වාතය සහ දූෂිත රක්තය දෙකම එකට සංඝටනය එකට සම්බන්ධ වීම නිසා ඇතිවන රෝගී තත්යක් මම මුලිනුත් කිව්වා සමහර කට්ටිය කියන විලුඹ රිදෙද්දි අමාරුයි මේ ඇඟිලි සන්ධි එකක් දෙකක් පොඩි සන්ධියක් පිරිදෙන්න ගත්තා හැබැයි මේ ආම වාත රෝගී තත්යේදී එහෙම එහෙම නැත්නම් රුමටොයිඩ් ආතරයිටිස් වලදී මේ පුංචි ඇඟිලි සන්ධි රිදෙන්නේ නැහැ ඒගොල්ලොන්ට රිදෙන්නේ කො මේ වලලු කර එහෙම නැත්නම් වැලමිට දන හිස එතකොට උර හිස බොලට මේ වගේ විශාල සන්ධි එහෙම නැත්නම් ලොකු ශාරීරියේ දින ලොකු සන්ධි තමයි ආශ්‍රය කරන්නේ හැබැයි මේ අපි දැන් මේ කතා කරන වාත රක්ත රෝගී අවස්ථාවේදී අපේ ශාරීරියේ පුංචි සන්ධි තමයි ආශ්‍රය කරන්නේ මේ කොහොම නමුත් මේ අවස්ථාව කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒක උත්තානගත වාත රක්තය සහ ගම්භීර වාත රක්තය කියන අවස්ථා දෙකකට බෙදෙන එක සරලවම මම ඔයගොල්ලන්ට එහෙම නැත්නම් අපේ ප්‍රේක්ෂක පිරිසට පහසු වෙන විදිහට අවබෝධ කර පහසුවෙන ඉදිරි කිව්වොත් සම ආශ්‍රය කරගෙන එක් අවස්ථාවක් තියෙනවා. ඒකට අපි කියනවා උත්තානගත වාත රක්තය. මේ සම ආශ්‍රය කරගෙන එන වාත රක්තයේ ස්වභාවය මේ කෙනෙක් සමහර කෙනෙකුට මේ දණහිං පහල එහෙම නැත්නම් වැලමිටින් පහල මේ දෙයත්ල එහෙම නැත්නම් ඇඟිලිවල කුෂ්ඨයක සමාන ස්වරූපයේ රෝගයක් හටගන්නවා. කුෂ්ඨයක් වගේ කියලා හිතන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් මේක සමයේ තිබෙන චර්ම රෝගයක්, කුෂ්ඨ රෝගයක් කියලා නොයෙකුත් ප්‍රතිකාරවලට යොමු වෙනවා. හැබැයි මේක කුෂ්ඨ රෝගයක් නෙමෙයි. මේක වාත රක්තයේ සම ආශ්‍රය කරන අවස්ථාව දූෂිත රුධිරයේ දූෂිත වාතය නිසා. එතකොට මෙහිදී චර්මයේ කුෂ්ඨ රෝගයක් හා සමාන වන යම් තුවාල එවැනි ස්රාවයන් නැතිවීම එවැනි තත්ත්වයක්. ඒක වෛද්‍යතුමනි එතකොට වෛද්‍යවරයෙකුටද වෙනස් විදිහට හඳුනා ගන්න පුළුවන් මේක වර්ග දෙකක් කියලා නැත්නම් අපිට ඒක වෙනම හඳුනා ගන්න අපහසුයි නේද? පුළුවන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කුෂ්ඨයක් නම් අපේ ශරීරයේ ඕනම තැනකින් ආරම්භ වෙලා ශරීරයේ ඕනම තැනකට පැතිරී යාමේ හැකියාව තියෙනවා. හැබැයි වාත රක්ත රෝගියෙකුට මේ ඇතිවන තත්ත්වයක් නම් අනිවාර්යයෙන්ම ප්‍රධාන නයිසાર્ගික ලක්ෂණයක් කියන නොවෙනස් වෙන ලක්ෂණයක් තමයි එක්කෝ දණහිම් පහළ එහෙම නැත්නම් වැලමිටින් පහළ තමයි මේ තත්ත්වය තියෙන්නේ. එතකොට අනිත් ප්‍රධාන කාරණේ මෙයාලගේ මේ පුංචි ඇඟිලි සන්ධිවල හිරිවැටීම් වේදනා ප්‍රදාහය සමහර ප්‍රදාහයන් කියන ඉදිමුම් ඇති වෙන්න පුළුවන්. එතකොට එතනින් පටන් අරගෙන මේ රෝග තත්ත්වය අපි දැන් ඊළඟට කතා කරනවා ගම්භීර වාත රක්ත අවස්ථාව. ඔක තමයි වැදගත්ම මාතෘකාව. ගම්භීර වාත රක්ත අවස්ථාව කියන්නේ මේ තත්ත්වයේ ශරීරයේ ඇතුළට කිඳා බහිනවා. එතකොට තමයි මේ ශරීරය ඇතුළට කිඳා බහපුවම තමයි අර අපි කියපු මේ ශරීරයේ ඇඟිලි එකක් දෙකක් නෙමේ කිහිපයක් මාස්ත්‍රය කරගෙන ප්‍රදාහයන් මේ පුංචි ඇඟිලි සන්ධි ආශ්‍රිතව වේදනාවන් හිරිවැටීම් කැක්කුම් ඒත් එක්කම පුංචි ඇඟිලි සන්ධි වලින් ආරම්භ වෙලා ශරීරයේ ලොකු සන්ධි කරා ගමන් කරනවා ශරීරයේ ලොකු සන්ධි ස්ථාන කරා ගමන් කරන වෙලමිට සන්ධිය වෙන්න පුළුවන් උරහිස් සන්ධිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ උකුල් සන්ධිය වෙන්න පුළුවන් ඉතින් මේකේ භයානකකම මං මීට පෙරත් මතක් කරලා තියෙනවා කොඳුනාරටියත් ආශ්‍රය කරන්න පුළුවන්. එතකොට සමහර විට මේ රෝගීන් කොඳුනාරටියත් ආශ්‍රය කරන්න පුළුවන්. එතකොට මෙවැනි අවස්ථාවලදී විශේෂයෙන්ම වෙන්නේ සන්ධි ස්ථානයේ ආශ්‍රය කරගෙන තියෙන කාටිලේජ කොටස දිරාපත් වෙනවා. ඒ වගේම සන්ධි ස්ථානයක මං මීට පෙර වැඩසටහනකදී මතක් කරා සන්ධියක මේ සැකැස්ම ගැන කතා කරනකොට අස්ථි දෙකක් එකට සම්බන්ධ වෙන මේ අස්ථි තුනී ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම අස්ථි දිරන්න පටන් ගන්නවා. එතකොට මේ අතර තියෙන මේ මෘදු පටක කොටස් එහෙම නැත්නම් අපේ ශාරීරියේ සන්ධියකින් කරන්නේ නමන දිගහරින ක්‍රියාවලින්නේ. එතකොට මේ නමන දිගහරන ක්‍රියාවලින් කරන්න උපකාරී වෙන අර පේශී ඒව තද වෙන්න පටන් ගන්නවා. එතකොට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වෙනවා සන්ධි රෝග අතරිනුත් වාත රක්තය කියන මේ සන්ධි රෝග තත්ත්වය ටිකක් බරපතල තත්ත්වයකට පත් වෙනවා. මොකද ව්‍යුහාත්මකව වෙනස් වෙනවා. ඒ ස්ථානයේ තනිකරම විකෘතිතාවයකට පත් වෙනවා. සමහර විට මේ ස්ථානය ආශ්‍රය කරගෙන මාංශෂය එහෙම කියන්නේ මස් ෂය වෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට හරීම අපහසුයි. එතකොට මේ සමහර රෝගිනිනවා මේ ඇවිද ගන්න බැරි තරම් දණහිස වෙනස් වෙලා. ඒ කියන්නේ කකුල් ඇදට ගිහිල්ලා. ඉගෙන ගන්න. එතකොට චර දුර දිග යනකම් මේ තත්ත්වය අරගෙන යනවා කියන්නේ ඔහු සැලකිලිමත් වෙලා නැති නිසාද නැත්නම් ප්‍රතිකාර ක්‍රමවේද වල තියෙන ගැටලුවක්ද ඒ නැත්නම් මේ පුජ්‍යලයාට මේ ප්‍රතිකාර ක්‍රමවේදයට අනුගත ශරීරය අනුගත වෙලා නැද්ද මොකද්ද දැන් එච්චර දුරට යනකම් ඉන්න හේතුව ඒ සමහර විට මේ
මේකෙත් අදියර හතරක් තියෙනවා. එතකොට මේ අවස්ථා හතරවෙනි අදියරේදී වගේ තමයි මේ සංදිස්ථාන සම්පූර්ණයෙන්ම විකෘතිතාවයට පත් වෙන්නේ. සංදිස්ථාන සම්පූර්ණයෙන් විකෘතිතාවයට පත් වෙනා කියන්නේ ඒ වෙලාවේදී බොහෝම අපහසුතාවයට පත් වෙන සමහර විට රෝගයේ නිසිලස හඳුනා නොගැනීම හේතුවක් වෙන්න පුළුවන්. වැරදි ප්‍රතිකාර වලට යොමු වීම මං පූර්වෙනු සඳහන් කරලා තියෙනවා. සමාජ මාධ්‍ය එහෙම නැත්නම් අපේ ජනමාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ප්‍රචාරයට ලක් කරන විවිධ තෙල් වර්ග විවිධ ආලේපන වර්ග භාවිතා කරන්න ඉතා ඉක්මන් සුවයක් ඔබට ලැබෙනවා. දැනෙහි පෙරටත් වඩා හොඳින් සංදිවල ක්‍රියාකාරීත්වයේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙවැනි දේවල් නිසා නොමග ගිය පිරිසට එතකොට මේ කොහොම වුණත් නිසි ආහාර රටාවකට පුරුදු නොවිච්ච පිරිසට ශාරීරියේ නිසි ව්‍යායාම රටාවකට එහෙම නැත්නම් විහරණයකට හසු නොවිච්ච පිරිසට මේ රෝගී තත්ත්වෙ උත්සන්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කෑම ගන්න එක අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න ඕන තැනක් වයි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ නිවැරදි පෝෂණදායී ආහාර ලබා ගැනීම සහ ඒ කන අවස්ථාවන් කන ආහාර වේල සකසා ගැනීම පිළිබඳවත් යම් අවබෝධයක් ලබා දුන්නොත් වටිනවා මම. ඔව්. දැන් අපි ආයුර්වේද එහෙම නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කටුක අම්ල ලවණ මధుර තිත්ත කෂාය ඔය විදිහට රස වර්ග 6ක් සඳහන් කරනවා. එතකොට අපිට කියන්නේ ඔය රස වර්ග 6 මිශ්‍ර වෙච්ච ආහාර නිතර 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 ළමයින්ට දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ආහාරයට ගන්න ඕනේ. දැන් හොඳම උදාහරණේ බලන්න. පුංචි කාලේ පුංචි ළමයින්ට ඉස්සර දෙමව්පිය ඕනම දැන් මීට දශක කිහිපයකට පෙර කුඩා දරුවන්ට ඕන තරම් ආහාර පල්ලතුරු ඕන දෙයක් ගන්න. ඒ ළමයි තිත්ත දේවල් කනවා. ඒ ළමයි කටුක දේවල් කනවා. ඒ ළමයි මේ ලවණ රසයෙන් යුක්ත දේවල් කනවා. එතකොට මේ දේවල් වලට ළමයින් නිරාවරණය වෙනවා. කුංචි දරුවෝ නිරාවරණය වෙනවා. ඒත් එක්කම ඔවුන්ගේ ශරීරයේ අපි අධ්‍යයනය කරපු නැති අපි නැත්තම් විද්‍යාත්මකව අධ්‍යයනය නොකරපු පරාසයක් තියෙනවා. ඉතින් අපි හිතමුකෝ මේ ඉස්සර මේ වෛද්‍යවරු කියන අම්ලතාවතලා කියන උගුරට හොරා බෙහෙත් බොන්න ලෑස්ති වෙන්න එපා කියලා. සිංගල බෙහෙත් බොන්න ගත්තොත් එහෙම කට්ටිය පොඩ්ඩක් ඇලිමෙලි වෙනවා. කසාය රහයි තිත්තයි අමාරුයි බොන්න බෑ. හරි කහටයි. හරි අමාරුයි මේක බොන්න බෑ. හරිම අපහසුයි කියලා. හැබැයි අපේ අම්මලා තාත්තලා පිරිස කියනවා පෙර අපේ වෛද්‍යවරු එහෙම නැත්නම් අපේ ගුරුවරු කියලා තියෙනවා උගුරට හොරා බෙහෙත් බොන්න ලෑස්ති වෙන්න එපා. ඒකට හේතුව මොකද්ද? අපි කන මේ කෑම එහෙම නැත්නම් අපි බෙහෙත බොනකොට ඒකින් දැනෙන තිත්ත රසය, කසාය රසය අපේ දිවට දැනෙනකොට තම විද්‍යාත්මකව ඒ පිළිබඳ අධ්‍යයනයක් කරන්නේ ශරීරයේ විවිධ වර්ගයේ හෝමෝන ස්රාවය වෙනවා. එතකොට ඉස්සර පුංචි ළමයින්ට විවිධ වර්ගයේ දේවල් කන්න බොන්න දෙනකොට ඒ ළමයි ගහේ හැදෙන අඹ ගෙඩිය කනවා, උගුරැස්ස ගෙඩිය කනවා. එතකොට මේ නොයේකු තැඹරැල්ල ගෙඩිය කනවා. මේ හැම විවිධ වර්ගයේ රස ශරීරයට දැනෙනකොට, දිවට දැනෙනකොට විවිධ හෝමෝන ස්රාවය වෙනවා. ඒ ළමයින්ගේ නිරෝගීකම එහෙම නැත්නම් අපි ඔය කියන අපි හිතමු ඉමුනිටි එක, අපි හිතමු ප්‍රතිශක්තිකරණය කෙරෙහි මහා පිටුවහලක් වෙනවා. හැබැයි වර්තමානයේ එහෙම දෙයක් නැහැ. කෘතිම ආහාර රටාවකටම තමයි මිනිස්සු හැමෝම හුරු වෙලා තියෙන්නේ. ඒක සමාජයයි මිනිස්සුයි දැන් මේ කෘතිම ආහාර රටාව බද්ධ වෙලා තියෙන්නේ මේ ජීවන රටාවත් එක්ක. ඉතින් ඒකත් විශේෂයෙන්ම හේතුවක් වෙනවා. එතකොට කෘතිම ආහාර අර කෘතිම සුවඳකාරක, වර්ණකාරක, රසකාරක, පලිබෝධ නාශක අඩංගු රසායනික ද්‍රව්‍යලියුක්ත ආහාර රටාවන්. අනිත් එක මේ අර හරි අවාසනාවට කාරණාව තමයි මම පෙරත් සඳහන් කරා. අර සිංහල බෙහෙත් වැනි දේවල් පාවිච්චියට යොමු නොවීම. ඒවා පිළිබඳ මිත්‍යා මත රාශියක් ඇති කරලා තියෙනවා. මෙහෙම බීපුවම සමහරට වකුගඩු සෞතු වෙනවා. ඒ වගේ නෝයි ලොකුටම තියෙනවා. ඔව්. එවැනි මිත්‍යා මත රාශියක් මං හිතන්නේ මේ ඒක හරි අභාග්‍යයක්. අපි මං හිතන්නේ මේ මෑත කාලයේ බිහිවිච්ච වෛද්‍ය ක්‍රම වලට ප්‍රථමයෙන් බොහෝ වෛද්‍ය ක්‍රම කියන්නේ අපේ ප්‍රථමයෙන් අපේ රටේ දේශීය වෙදකමක් තිබ්බා. පාරම්පරික වෙදකමක් තිබ්බා. අපි මිනිස්සු නිරෝගීව හිටියා. හොඳට කෑවා, හොඳට බීවා, හොඳට වැඩ කරා. ඉතින් ඒ தත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන ඉතින් හරි අභාග්‍ය සම්පන්න ඉරණමක්. ඉතින් ඒ නිසා ආහාර විහරණ රටාව මේ ඕනම රෝගීක මේ රෝගීට විතරක් නෙමෙයි ඕනම රෝගීට හේතුවක් වෙනවා. ඔව්. වාත රක්තය පිළිබඳවයි අපි කතා බහ කරමින් හිටියේ. මේක කාලීන වශයෙන් ඉතාමත් වැදගත් නිසා ඔබතුමා තීරණය කරා මේ සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍යයි කියලා. වාත රක්තය අපි අවස්ථා දෙකක් පිළිබඳව කොටස් දෙකකට බෙදලා කතා කරන්න පුළුවන් කිව්වා. අපි අවසාන කොටස පිළිබඳවත් කතා කරා. වෛද්‍යතුමනි මේ මේක අර ගැඹුරටම ගියාට පස්සේ දුරදිග ගියාට පස්සේ සිද්ධ වෙන තැනින් තමයි අපි නතර කරේ. මොන වගේ අපහසුතාවයන්ද සිද්ධ වෙන්නේ, මාංශ ප්‍රපාදිය වෙනවා කියන කාරණයට තැනට අපි කතා කරා. ඉන් අනතුරු අපි ප්‍රතිකාර විදි සම්බන්ධයෙන් කතා කරමු. ඔව්. දැන් ඇත්තට මේ වගේ රෝගින් අපි ගාවට එනකොට ඒ රෝගින්ට අර මම පෙර සඳහන් කරා කාලයක් තිස්සේ පවතින ශාරීරියේ තෙහෙට්ටු ගතිය. එතකොට මේ වගේ රෝගින් සමහර විට මේ කෑම කන්න වැඩි ප්‍රියක් නැහැ. එතකොට ආහාර අරුචි කෑම කන්න වැඩි කැමැත්තක් නැහැ. සහ ආහාර නොදිරවීම, ආහාර දිරවීමේ ස්වභාවය නැති වෙලා යනවා.
එතකොට නොදිර වීම සහ කන්න එහෙම නැත්නම් ගන්න ආහාර වේල දිරවන්න බොහෝ වැඩි කාලයක් ගමන් ගත වෙනවා. එතකොට ඒත් එක්කම විශේෂයෙන්ම අර පොඩි සන්ධි වලින් ආශ්‍රය කරලා ආරම්භ වෙලා ලොකු සන්ධි ස්ථාන ප්‍රදාහයටපත් කරලා අර කියපු කාඩිලේජ් කොටස් එතකොට අස්තියේ අස්ති කොටස් මේ සියල්ල තුනී කරලා දිරලා දාලා ඉතින් සන්ධි ස්ථාන අකර්මණ්‍ය කරනවා. ඉතින් මේකට ගැළපෙන චිකිත්සාවක් ආයුර්වේදයේ වෙනම ක්‍රියාත්මක කරන. එහෙම නැත්නම් දේශීය වෙදකමින් මේට අදාළ වෙනම චිකිත්සා පන්තියක් තියෙනවා. එතකොට ඒ ඔස්සේ අපිට කටයුතු කරන්න පුළුවන්. මේ රෝගීන්ට භාවිතා කරන්න පුළුවන් වෙනම කසාය පන්තියක් කියලා. මේ රෝගීන්ට භාවිතා කරන්න පුළුවන් වෙනම එතකොට ගුලි කල්ක චූර්ණ එතකොට පත්තු මැල්ලුම් ආදිය ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් තෙල් වර්ග භාවිතාවට ගන්නවා. ඒවා නිසි වෛද්‍යවරයෙක්ගේ අවබෝධය නැත්නම් දැනුම අනුදැනුම මත පාවිච්චියට ගන්න ඕනේ. විශේෂයෙන්ම අපිට හැකියාව තියෙනවා මේ අපේ පාවිච්චි කරන මේ අපේ පාරම්පරික මේ ඖෂධ භාවිතා කරලා මේ දිරා යන අස්ති කොටස් නැවත නගා සිටුවලා ඒතර ශරීර අභ්‍යන්තරයේ තියෙන අර දූෂිත රක්තය එහෙම නැත්නම් අර දූෂණීය වුණ විකෘති වුණ එහෙම නැත්නම් නිසි ක්‍රියාකාරීත්වයෙන් තොරවිච්ච රුධිරය නැවත වරක් පිරිසිදු කරලා ඒ වගේම වාතයේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සකස් කරලා මේ රෝගීන් නිසි තත්ත්වයේ උදා කරලා දෙන සමහර බඩ පුරවා දැමීමේ ගති එතකොට මලබද්ධතාවයේ මේ වෙනි රෝගී තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කරලා අපි වෙතින් බොහෝ රෝගීන් ප්‍රමාණයක් සුව වෙලා තියෙනවා සාර්ථකව. මම හිතන්නේ ඔබතුමා මේ දැන් මේ වෙනකොට ප්‍රතිකාර කරමින් ඉන්නවා මේ තත්ත්වයේ තියෙන රෝගීන්ට. ඔව්. ඔබතුමාට විශාල වශයෙන් අත්දැකීම් ඇති. ඔව්. සාමාන්‍යයෙන් බාහිරට විවර වුණු තුවාල සහිතව සිටින ප්‍රේස්. ඔව් දැන් ඇත්තටම මේ අර අප සමමතු පිට ආශ්‍රය කරනකොට සමහර විට මේ රක්තය කියලා සමහර හඳුන්වනවා ඉතින් දේශීය අපේ විවහාරයේදී. එතකොට එවැනි රෝගීන්ට වෙනම චිකිත්සාවක් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ වාත රක්ත රෝගීන්ගේ හැබෑම ස්වභාවය දැන් මේකේ ගැඹීරගත ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරයේ කිඳා බහපොම තමයි සන්ධිස්ථාන ප්‍රදාහයට ලක් වෙලා අර මං කියපු සන්ධිස්ථාන වකුටු වෙන එක, කොර වෙන එක, ඇද වෙන එක මේ සන්ධිස්ථානවල ක්‍රියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එක වෙන්නේ. එතකොට මේකේ තවත් අවස්ථාවක් ගත්තොත් එමේ මේ හැම ඇදිලා රතු පාට වෙන මට්ටම වෙනවා. හරි දිලිසෙනවා. එතකොට මේ සන්ධි අපි හිතමු දණහි සන්ධි මේ ආබාධයට ලක් වුණා. තේ ස්ථානයේ හරිකර දිලිසෙන වගේ ස්වභාවයකට ගන්නවා. ඒත් එක්කම අර මාංශක්ෂය වෙලා හරි කර්කශ ස්වභාවයකට ගන්නවා. ඉතින් මේව පෝෂණය කරන්න ඕනේ. ඒ එක පැත්තක්. එතකොට මම අර ඉස්සෙල්ලා කතා කරේ අර කුෂ්ඨයක් වගේ ශරීරයේ එහෙම නැත්නම් කුෂ්ඨයක් නෙමෙයි ඒකට ඒ වගේ සකස් වෙන චර්මය එහෙම නැත්නම් හම ආශ්‍රය කරන රෝගී තත්ත්වේ වාත රක්තේ උත්තානගත අවස්ථාවේ එවැනි අවස්ථාවේ රෝගීන් අපි ගාට එනවා. සමහර විට මේ රෝගීන්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි දැවිල්ල. මොනවා හරි අතේ තියෙන දෙයකින් හරි පවන් ගහ ගන්න එහෙම නැත්නම් මේ වේදනාව නැති කරගෙන සිසිලසක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි රෝගීන්ගේ දැන් හරි භයානකකමක් තියෙන ඇත්තටම නිසි වෛද්‍යවරයෙක් කුෂ්ඨයක් කියලා මේ රෝගීන්ට මේ ප්‍රතිකාර කරන්න ගන්නවා. හොඳම උදාහරණය. කුෂ්ඨයක තියෙන ස්වභාවය තමයි මම හිතන්නේ කුෂ්ඨයක් තියෙන ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න මේ මිනිස්සු හැම වෙලෙම ඒ රෝගීන් කසනවා. කසන්න 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 එයාලට හරි සනීපයක් දැනෙනවා. කුෂ්ඨයක තියෙන ප්‍රධාන ලක්ෂණය කසන්න 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 හරි සනීපයක් සැපයක් තියෙනවා. හැබැයි කැවුවට පස්සේ වේදනාව දැනෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් කසන්න තමයි ඒගොල්ලෝ කැමති. එතකොට ඒකට හේතුව ආයුර්වේදයට අනුව දේශීය වෙදකපට අනුව සෙම එහෙම නැත්නම් කප කියලා කියන සෙමවල බලපෑමක් තියෙනවා. එතකොට දැන් මේකට කුෂ්ඨයක් කියලා හිතලා ප්‍රතිකාර ගන්න යම් කෙනෙක් මොකද කරන්නේ මේ අර සෙම නැති කරන චිකිත්සාවක් එතකොට ටිකක් අපි හිතමු තීක්ෂණ බෙහෙත් වර්ග සෙම නැති කරන්න ටිකක් සැර තීක්ෂණ බෙහෙත් වර්ග භාවිතයට ගන්නවා. ඒ ඖෂධ භාවිතා කරලා කසායක් දුන්නොත් වෛද්‍යවරයෙක් මොකද වෙන්නේ? අර දැවිල්ල වැඩි වෙලා රෝගියාට අසාධ්‍ය වෙනවා. එතකොට කුෂ්ඨයක් නොවන බව ඉස්සෙල්ලා හඳුන ගන්න ඕනේ. එතකොට මෙවැනි රෝගීන්ට හාතවාරියල් එතකොට රක්තය ශෝධනය වෙන දුම්මැල්ල කටුකරෝසන් ඒ වගේ ඖෂධ වලින් යුක්ත බෙහෙත් පන්තියක් යන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම ඇත්තටම රෝගියාගේ 10 දෙගුණ වෙනවා. එතකොට සමහර වෙලාවට කියනවා සිංහල බෙහෙත් ගන්න ගිහිල්ලා පිට දෑවා කියලා. පිට දාන්න පටන් ගත්තා. එතකොට රෝගියේ හරියට නිශ්චය නොකිරීම ඕකේ කුෂ්ඨයටත් ওই මට්ටම වෙනවා. කුෂ්ඨ රෝගීන්ට වාත රක්තය කියලා හිතලා සමහර විට යම් කෙනෙක් අර හාතවාරියල වගේ සීතල ද්‍රව්‍ය වලින් යුක්ත කසාය පන්තියක් දුන්නොත් ඒ රෝගීන්ගේ සෙම වැඩි වෙලා සම්පූර්ණයෙන්ම කසන එක වැඩි වෙලා ඉස්ම ගලන එක වැඩි වෙලා රෝගී තත්ත්වය දෙගුණ තෙගුණ වෙනවා. එතකොට මම හිතන්නේ සිංහල එහෙම නැත්නම් අපේ දේශීය වෙදකම කෙරෙහි හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කෙරෙහි මිනිසුන්ට තියෙන කැමැත්ත එන්න විශ්වාසය තවත් අඩු වෙලා යනවා. ඒ නිසා මේ අවස්ථාව නිසිලස අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි හිතමු වාත රක්ත තුවාලයක් ඇති වුණා නම්
ඒකට සුදුසු ප්‍රතිකාර තියෙනවා රෝගියාට සිසිලස දැනෙන විදිහට ඒ රක්තයේ දූෂණ එහෙම නැත්නම් රුධිරයේ තියෙන දූෂණ තත්ත්වය නැති කරන විදිහට ශරීරගතව තියෙන දූෂිත වාතය නැවත වරක් ස්වභාවික ප්‍රകൃතියට එහෙම නැත්නම් ස්වභාවික සාමාන්‍ය විදිහට ක්‍රියාවට ක්‍රියාත්මක වෙන ආකාරයට පත් කරගන්න අවශ්‍ය ප්‍රතිකාර රසක්ම තියෙන තුවාල වලට දාන බෙහෙත් වෙනම තියෙනවා ඒ විශේෂයෙන්ම අපි ගාව තියෙන ඒ සඳහා තුවාල එත මස් එහෙම නැත්නම් තුවාල ලියලවන බෙහෙත් ඒත් තුවාල වල ඒ අපි වරණයක් කියලා කියන්නේ තුවාලයේ ශෝධනය කරන බෙහෙත් තියෙනවා ඒ වගේම තුවාලයේ රෝපණය කරනවා කියන්නේ ඒ තුවාලය සුව කරනවා ඒ සඳහා අවශ්‍ය බෙහෙත් තියෙනවා ඒත් එක්ක ශරීර අභ්‍යන්තරයට දෙන්න ඕනේ බෙහෙත් ගුලිකල්ක ඒ සියල්ලක්ම කසාය තෙල් වර්ගයේ සියල්ලක්ම මේ සිඳිසි සුදුසු විදිහට ඒක පරිහරණය කිරීම තමයි විය යුත්තේ ඔබතුමාලා ඒක නිවැරදිව නිර්ණය කරලා අදාළ ප්‍රතිකාර ක්‍රමවේදයන් සකස් කරලා දෙනවා එම පීඩාවකටපත් වෙනවා නම් ගැටුකාරී තත්වයක් තියෙනවා නම් අපේ වෛද්‍යතුමා සම්බන්ධ කරගන්නත් ඔබට පුළුවන් වෛද්‍යතුමනි අවසාන වශයෙන් තව කාරණයක් තියෙනවා මට මේ ඔය ඔය මේ අපි වාත රක්තය පිළිබඳව කතා කරද්දී මේක මේ අර පරම්පරාගතව ජානමය තත්ත්වයන් එක්ක සංසර්ගණය වෙන අසනීපයක්ද ඔව් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව කියන්නේ කොහොමත් උෂ්ණාධික රටක් සමකාසන්නේ තින් නිසා අපේ රටේ මිනිසුන්ට කොහොමත් නිකන් මේ මෑත කාලේ වුණත් හරි උෂ්ණ ස්වභාවයක් තියෙනවා එතකොට දේශගුණය හරි සරයි උෂ්ණයි එතකොට මේ උෂ්ණ ගුණයට ගැළපෙන තමයි ගැළපෙන ආහාර රටාවක් මේ අපි අනුගමනය කරන්න ඕනේ දැන් මේක කියන්නේ හේතුව මම හිතන අනුරාධපුර පොළොන්නරුව පැතිවල කොමඩු වගේ පළතුරු දිවුල් වගේ බෙලි වගේ දේවල් හොඳට හැදෙනවා බලන්න අනුරාධපුරයේ පැත්තේ කොහොම හොඳට හැදෙනවා කොහොම කොහොම කියන්නේ අධික ලෙස රක්තය පිරිසිදු කරන හෝම් මෙඩිසින් කියනවා එතකොට කොහොම ගහේ මොන දේ කොටස ගත්තත් රුධිරය හොඳට පිරිසිදු කරනවා එතකොට ඒ වගේ පැතිවලට හැදෙන්නේ සම්පූර්ණයෙන් ඊට අදාළ ගැළපෙන භෝග එහෙම නැත්නම් පළතුරු එළවලු වර්ග එතකොට සම නුවර එළිය වගේ පැත්තකට ගැළපෙන ඊට අදාළ එළවලු පළතුරු. එතකොට සාමාන්‍යයෙන් දරු එහෙම නැත්නම් අපි හිතමුකෝ කලලයක් ගර්භාෂයේ හටගෙනලා තියෙන කාලයක. එතකොට අපි මාතෘ එහෙම නැත්නම් මවගේ ජාන පීතෘ ජාන පියාගේ ජාන කොටස් දෙකම යනවා. සමහර විට මවගේ මේ ස්වභාවය තියෙනවා නම් පියාගේ මේ ස්වභාවය තියෙනවා නම් ජාන හරහා මේ දායාදයක් විදිහට දරුවට මේ ස්වභාවය එන්න පුළුවන්. හැබැයි ආව කියලා එකපාරම රෝගයක් හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට මාතෘජ වශයෙන් අපිට හිමිවන රෝග පරම්පරානුගතව අපිට හමු වෙන පීතෘජ වශයෙන් අපිට හිමිවන රෝග එච්චරම බලවත් නොවෙන්න පුළුවන්. එතකොට අපි නැවත නැවතත් වැරදි ආහාර වැරදි විහරණ ක්‍රියාත්මක කරොත් එහෙම ඒ රෝගේ ප්‍රබල රෝගයක් බවට පත් වෙලා උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේක පරම්පරානුගතවත් වෙන්න පුළුවන්. එහෙම නැතුව අර මං කියපු විදිහට කාලයට නොගැලපෙන ආහාර සමහර විට උෂ්ණ විදාහි තීක්ෂණ ආහාර දැන් ඕක ඔය විදිහට කිව්වට තේරෙන්නේ නැහැ. අච්චාරු වගේ දේවල් කට හාරගෙන යනවා. එතකොට බලමාළු වගේ දේවල්, සැමන් තක්කාලි වගේ දේවල්, අමු අඹ, විනාකිරි, එතකොට අබ වගේ දේවල් නම් හරි කටුකයි. හරි ඒව සැරයි. උෂ්ණයි. ඒ වගේ දේවල් නිතර පරිහරණය කරන කෙනෙක්ගේ රුධිරය කොහොමත් අපිරිසිදු වෙනවා. එතකොට වාතයත් අර විදිහට අපිරිසිදු වුණාම ඔය වගේ රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අර මං කියන විදිහට මවගෙන් පියාගෙන් වුණත් නොආවත්. හරි වෛද්‍යතුමනි එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමන්ට අපි වාත රක්තය පිළිබඳව කතා කරා අපිට ඉස්සරහට වැඩසටහන්වලදී තව මාතෘකා අරගෙන විවිධ අසනීප කාරකයන් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් පාරම්පරික වෛද්‍ය උදිත සංජීව වෛද්‍යතුමන් එක්ක කතා කරේ වෛද්‍යතුමනි ආයුබෝවන් කියලා සමුදෙනවා අපි එක්මනින්ම දවසක මුණ ගැහිලා තව කතා බහ කරමු එතුමාගේ වැඩසටහන් ඉදිරියේදීත් ඔබ බලාපොරොත්තු වෙන්න ඉතින් ඔබේ අදහසත් අපට කියන්න මතක කරන්න එපා අපි වැඩසටහන අවසන් කරනවා සිළු දිනාටම යහපත් හෙට දවසක් ආයුබෝවන්